දැන් අපේ රටේ දේශපාලන කාරණා උඩ ඡන්ද ඉලක්ක කරගෙන වගේ දේවල් තමයි දේශපාලන ව්‍යාපෘති හැටියට තමයි ජාතිවාදය එන්නේ. ඇත්තට නොඑක් වෙලාවල් වල මේ සිංහල මිනිසු ජාතිවාදී වගේ වගේ ඇත්තට මේක එහෙම නෙවෙයි. මේ ජාතියක් හැටියට තව ජාතියකට එරෙහිව යමක් කරනවා නෙවෙයි. ඕනෑම සමාජයක වර්ණ ભેද අදහස් තියෙන්න පුළුවන්, ආගමික අදහස් තියෙන්න පුළුවන්, ජාතිවාදයන් තියෙන්න පුළුවන්, ප්‍රදේශවාදයන් තියෙන්න පුළුවන්, කුල අනන්‍යතා මත අපි උසස් අරය පහත් කියලා තියෙන්න පුළුවන්. ඒක ඔවා තියාගෙන මිනිස්සු ජීවත් වෙනවා. ඒ විවාහයකදී වෙන්න පුළුවන්, ඔවගේ තැනක ඔවා බතු වෙනවා. නමුත් මිනිස්සු ජීවත් වෙනවා. ඒක මේ කෝලාහලයක් නෑ. ඒක එමෙකක් වෙන්නේ නෑ. දේපල විනාශයක් වෙන්නේ නෑ. ඒ කියන්නේ ඔයා කියන්නේ විභේදනයන්, ඔයාගේ තියෙන බෙදීම් පාවිච්චි කරලා ඒවා උස්සලා ඒවා ප්‍රධානික බවට පත් කරලා ගැටුමක් නිර්මාණය කරපු හැම අවස්ථාවකම ලංකාවේ එක කළා තියෙන්නේ දේශපාලන අනිවාර්යෙන්. පහුගිය එක ජනාධිපතිවරණය මං හිතන එක උප්පරිමව පාවිච්චි කරපු වෙලාව. ඒක ඉතාම නරක විදිහට සෑහෙන සම්දර්ශන ගොඩක්. ඒක කියන්නේ නිකන් ලැජ්ජා හිතෙන තරමට ඒවා. ඒක දැන් බලනකොට ලැජ්ජා හිතෙනවා. ඇත්තටම ඔව්. මං හිතන ඒවා පිටිපස්ස ගියපු හැමෝටම ලැජ්ජා හිතෙන ඇති. මේ මං කියන අපිටත් ලැජ්ජා හිතෙනවා මේ කියන්නේ සමාජයේ එච්චරම ලේසියෙන් මේ රවට්ටන්න පුළුවන්ද කියලා. ඒ කියන්නේ සමහර හිතාගන්න බැරි දේවල් නේ. ඔව්. වන්ද කොත්තු ඒ වන්ද යට ඇඳුම්. වන්ද යට ඇඳුම්. ඒ කියන්නේ යට ඇඳුමක මොන හරි ගල්ලලා වන්ද කරන්න පුළුවන් ය කියලා එකක් විශ්වාස කරා කියලා කියන්නේම පුදුම තරම්. ඉතින් ඒ තරමට මේක එක විදිහකට අපිට මේ වැදගත්. මාධ්‍ය යොදාගෙන කොච්චර ලොකුවට මේවා කරන්න පුළුවන්ද කියන එක. දෙවැනි එක තමයි මං හිතන්නේ මේ යුද්ධය උතුරේ නේද, ඒක අවසන් වුණු තැන ඉඳලා. ඒ කියන්නේ ඒකට ඒ ගැටුමටත් ඉතින් හැදුවනේ එකතර මානසිකත්වයක්. අන්නේ මානසිකත්වයට ගැළපෙන එක වැඩක් තමයි හිතන්නේ හතුරෙක් හදලා දෙන එක. මෙන්න දැන් හතුරා කියන එකක් තමයි වෙන්න තිබුණු දේ. මිනිසුන්ව වෙනස් කරන එක මේ මෙතනින් එහාට රට වෙනස් ශ්‍රී ලංකාවක්. අපි දැන් මෙතනින් එහාට ජාතිය ගොඩනගන්න ඕන, ආර්ථිකය සංවර්ධනය කරන්න ඕන, අන්න එහෙම කියන එක වැඩක්. එහෙම නැත්නම් ගොඩනංවපු විජයග්‍රාහී අන්න ඔය මානසිකත්වය තියාගන්න එක. ඔව්. මම හිතන්නේ ඔන්න ඔය දෙවෙනි එක තමයි වාසිදායක වෙන්න ඇත්තේ. ඒකෙන් ප්‍රතිඵල අපේක්ෂා කරපු කණ්ඩායම. ඒ නිසා මේ විජයග්‍රහණය නඩත්තු කරන්න නම් හතුරෙක් ඉන්න ඕන. එදන්නේ හතුර හැටියට ඒ වෙනකම් මේ පැත්තක හිටපු කට්ටියක් ඉලක්ක කරපු ව්‍යාපාරය පටන් ගැනෙනවා. ඉතින් ඒක තමයි උප්පරිමයට එන්නේ ජනාධිපතිවරණයේදී. මම හිතන්නේ මේ 2009-10 කාලවල ඉන්ටර්නෙට් එකේ ඔය බ්ලොග් ලියන යුගයක්. ඔව්. ඔය යුගයේ සමහර බ්ලොග්ස් වලින් ඔය මේ ඔක පටන් ගත්ත පොඩි කිනි පුපුරු වගේ පටන් ගත්තනේ. පටන් ගත්තේ. ඔව්. ඉතින් ඒගොල්ලෝ තමයි පටන් ගත්තේ. අතන මේක සමහරු මේ අහන කෙනෙක් මොනාදේ කියලා එක්තරා අවධියක් තිබුණා 2009න් පස්සේ. ඔව් 2010 කියමුකෝ අපි 10 වගේ. එතකොට ඇත්තටම මේ නිදහසේ අදහස් ප්‍රකාශ කරන්න පුළුවන් අවධියක් නෙවෙයි. අන්න ඒ වෙලාවේ තමයි ලංකාවේ මේ බ්ලොග් සාහිත්‍යයක් ගොඩනගන, බ්ලොග් ලියන. අන්න ඒක ඇතුලේ සංවාද ඉතාම හොඳ බ්ලොග් ලිය උනායි කාලේ. ඒකක් අන්න ඒ කාලේ තමයි ඔය පස්සේ මේ ගෙනාපු මේ ඉස්ලාම් විරෝධී අදහසේ මූල බීජ. මම හිතන්නේ ඒ ආටිකල්ස් ඒ කන්ටෙන්ට්ස් පව ගොඩක් ප්‍රයෝගී වුණා පස්සේ කාලෙවලත් මේකට පිදුරු දාන්න මේ වැඩේට. එතකොට මේ විදිහට ගත්තාම මේක හරි බහිඳනෝ මේ මට මේ ළඟදී හම්බුණා මිත්‍රයෙක් රුවන්ඩාවේ වැඩ කරපු ඕලන්ද ජාතික. ඉතින් එයා කිව්වා මේ ලංකාවේ එයා විවාහ වෙලා ඉන්නේ ලංකාවේ කෙනෙක්. ඒ නිසා මේ ලංකාවේ ඔය කියපු කාලේ මේ ඉස්ලාම් අය ඉලක්ක කරගෙන යන ගියපු ඒක දකිනකොට එයාට යම් එයා රුවන්ඩාවේ ගැටුමට කලින් එහි සේවය කරපු කෙනෙක්. එතකොට රුවන්ඩාවේ ඒ ගැටුම හුටු සහ ට්‍රුට්සි ගැටුම ඇති වෙන්න කලින් තත්ත්වයක් ඔයිට බොහොම සමානයි කියලා. අනිත් ජන කොටස ඔබ වඳ කරන්න ඉන්න ඔබට විස දෙනවා අර ඒ වගේ. එතකොට ඒකම මෙහෙ යනවා. ඒක එයා කිව්වේ එයාට ලොකු බයක් ඇති වුණා කියලා. ඒ රුවන්ඩාවේ වගේ තත්ත්වයක් එයි කියලා. එයි කියලා. ඒ කියන්නේ මේක හරි වැදගත්. ඒ කියන්නේ ප්‍රොජෙක්ට් එකක් හැටියට ජන කොටස් ભેද බින්න කරලා එකිනෙකාට එරෙහිව ගහමරා ගන්න තත්ත්වයට ගේන්න පුළුවන් කියන එක
රුවන්ඩාවේ වුණා. මෙහෙත් ඒ පාරම ඒ පාර අපි ගිය පාරම ගියා. ඔව්. ඒක ඒ විදිහට කෙලවර උන් නැති වුණාට හැබැයි ඒකටත් අපි ස්තුති කරන්න ඕනේ නේද? මේ මේ මං කියන්නේ මේ මුස්ලිම් ප්‍රජාව මේ අනිවාර්යෙන් ඒගොල්ලෝ කියන්නේ දිගට දිගට කැහුවත් ආපහු ගහන්න නැතුව ගුටි කන වැඩේ හිටියානේ. ඒක මං හිතන ඒක ඒ වැඩි හිටියෝ සමහර ආගමික ආයතන වෙන්න පුළුවන්. ඒ තරුණ ප්‍රජාව අවශ්‍ය වුණා නම් ඒගොල්ලෝ ප්‍රතිප්‍රහාර දෙන තැනකට යන්න ලෝකේ ඕන තරම් ඉස්ලාම් අන්තවාදී කල්ලි හිටියා ආයුධ ගන්න. හැබැයි ඒක උනේ නැහැ. 83 දෙමළ අය ඉලක්ක කරගෙන කරපු විශාල ඒක කොච්චර නම් දෙවන්ත සන්නද්ධ ව්‍යාපාරයක් ගොඩනැගෙන්න උදව් වුණාදනේ උතුරේ. නමුත් මෙතන කොච්චර පහර දුන්නත් ඔහු පෙරලා පහර දුන්නේ. ඒ නිසා මම හිතනවා මේ වෙලාවේ අපි ඒක අගය කරන්න අනිවාර්ය අගය කරන්න ඕන. ඒ කියන්නේ මේ ඒක ඊට පස්සේ කොවිඩ් වෙලාවේ එතනදිත් ඕක කරානේ. මේක පතුරවන්නේ ඉස්ලාම් මිනිස්සුය කියන අදහස කියනවා. ඒගොල්ලගේ මිය ගියපු දේහ කිසිම විද්‍යාත්මක පදනමක් නැතුව ඒගොල්ලගේ ආගමික වැඩ කරලා අවසන් කරන්න දුන්නේ. පොළොව පලාගෙන එනවා කියලා කිව්වා මේ මොනවද වෛරස්. හැම අතින්ම මේ මිනිස්සු බිත්ති කොටට තල්ලු කරගෙන පහර දුන්නා හැම වෙලාවෙම. එතකොට ඒ වුණාට ඒ ජන ප්‍රජාවක් හැටියට ආපහු පාස්කෝ ප්‍රහාර වෙලා කොච්චර අසරණ වුණාද මං කියන්නේ. ඔව්. දැන් මේ පාසු දැන් කිරික්ට කියන්න පුළුවන් එහෙනම් පාස්කෝ ප්‍රහාරේ බෝම්බ ගැහුවේ කියලා වගේ නේ. ඔව්. ඉස්ලා ඒ කියන්නේ ඒක පොදු ඉස්ලාම් මිනිස්සු කරප එකක් නෙවෙයි. ඒ වගේම මේ ඔව් ඒක මොකක්ද කියලා නේද? ඒක කිසියම් ව්‍යාපෘතියක මේ ආපු දිගින් දිගට ආපු ව්‍යාපෘතිය කොටසක් වෙන්න පුළුවන් ජනාධිපතිවරණයට කලින් උඩුනේ.